ಅದಿನ ವಿಶೇಷ ಮೆಹೂಮಾಕ ಆರಂಭ ಕರ ರಹಸಿಗತ ಕ್ಯಾಮರಾ ಸಹಿತ ಕಾಂತಾ ನಿಲಧಾರಿಣಿಯ ಸಹ ಸಿವಿಲ್ ಅಂದ್ರಮಿನ್ ಸರಸುಲು ಪೊಲೀಸ್ ನಿಲಧಾರಿ ಸಮಂತ ಕಂಡಾಯ 234 ಶ್ರೀಲಂಕಾವ ಪುರಾಮ ಬಸ್ ರಥವಲಟ ಪೊದು ಪ್ರವಾಹನ ಸೇವೆಯಟ ಅತ್ವೆಲ ಏತುಲ ಕಾಂತಾವಂತಹ ದರುವಂತ ಸಿದ್ಧವೆನ ನಿಂಗಿ ಕಾತವರ ಕ್ರೀಮ್ ಸಂಬಂಧೇ ಅತ್ತಡಂ ಕೊಟ ಗಣೀಮಕ್ ಅದು ದವಸೇ ಸಿಕ್ತವೆ ಅತ್ತವಶೇನ್ಮ ಮೇ ವೆಡಸತಹನ ಸಂವಿಧಾನೇ ಕರನ್ನ ಅವಶ್ಯವುನೆ ಮೇ ವೆನಕುಟ ಶ್ರೀಲಂಕಾವೇ ಪೊದುಪ್ರವಾಹನ ಸೇವೆ ತುಲ ಗಮನ್ ಕರ್ನ ಕಾಂತಾವಂತ ಸಹ ದರುವಂತ ನಿರಂತರೇನ್ ಅತ್ಯಂತ ಸಿದುವನ ಲಿಂಗಿಕ ಅತವರ ಸಿದ್ಧಿ ನವತ್ತಾ ಗಣೀಮ ಸಂದಹಾ ಗರು ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಅಮಾತ್ಯ ತಿರಾನ್ ನಲಸ ಮೆತ್ತುಮಾಗೆ ಸಂಕಲ್ಪಕ್ಕೆ ಅನುವ ವೆಡಬಲ್ನ ಪೊಲೀಸ್ ಮೆತ್ತುಮಾ ವಿಸಿ ಮೇ ವೆಡಸಟಹನ ಸಂವಿಧಾನೇ ಕರನು ಲಭುವ ಇದಿರಿಯೇದಿ ಅಪಿ ಬಲಾಪೊರುತ್ತು ವೆನುವ ಸೇಮ ಸತಿಯಕಮ ಮೆವನಿ ಆಕಾರಯಟ ರಹಸಿಗತ ಕ್ಯಾಮರಾ ಸಹಿತವ ಸಿವಿಲ್ ಅಂದಮಿನ್ ನಿಲಧಾರಿ ವೆಡಿ ವಶೇನ್ ಮಹಾಜನತಾವ ಗ್ಯವಸನ ಸ್ಥಾನವಲಟ ಸಹ ಪೊದು ಪ್ರವಾಹನ ಸೇವೆಯಟ ಅತುಲ್ ಕರಲ ಎಮ ಸ್ಥಾನವಲದಿ ಎಮ ರಥವಲದಿ ಸಿದುವೆನ ಕಾಂತಾವಂತಹ ಲಮೈಂಟ್ ಗುಣದೆನ್ನ ಸಿದುವೆನ ಲಿಂಗಿ ಕಾತವರ ಕಿರೀಲ್ ಸಿದ್ಧಿ ಸಂಬಂಧಿ ಅಪರಾಧ ಕರುವನ್ನು ಅತ್ತನಾಗುವ ಗಣೀಮಟ ಕಟಿಯುತ್ತ ಜನತಾವಿಗೆ ಮನವಾಗಿ ಬಲ ಸಹಯೋಗ ಬಲಪಡುತ್ತೆ ಅಂತ ವಶೇನ್ನ ಮೇಯ ಅಪರಾಧ ವರದ್ದ ಏಕೆ ಕಾಂತಾವಗಟ ಲಮೆಯ ಬಲಪ್ಯಾಮ್ ಅತಪತ ಗ್ಯಾಮಿ ಸಿದ್ಧ ಅತಿಕರ್ಣ ಲಿಂಗಿಕವ ಸಿದುಕರ್ಣ ಬಲಪ್ಯಾಮ್ ಹೇತುವೆನ್ ಮರಿಂತುವಕ್ ನೆತುವ ಅತ್ತಡಾಂಗುಟ ಗಾಣ ಕೊಡುವ ಮೇ ಅವಸ್ಥಾವಲದಿ ಪ್ರತಿ ಮಹಜನತಾವಗೆ ಇಲ್ಲಾ ಸಿದಿನವ ಸಿವಿಲ್ ನೆತುವೆನ್ ಸರಸಿಲ್ಲ ಪೊಲೀಸ್ ನಿಲಧಾರಿ ಮೇ ವಿಗ್ರಹದ ಕಟೌತಿ ಬರಲು ಲಬಾಣಿ ಮಹಜನತಾವಗೆ ವಿಶೇಷ ಲಮೈಂದ್ರಿಯ ಕಾಂತಾವಂಗೆ ಆರಕ್ಷಾವೆನ್ ಏನಿಸ ಎಮ ಅವಸ್ಥಾವಲದಿ ಎಮ ಕಟಿಯುತ್ತ ಸಂಧಹ ರಾಜಕಾರಣ ನಿಲಧಾರಿಯಿಂದ ಒಂದೆ ಉಪರಿಮ ಸಹಾಯ ಲಭಾದಿನ ಅದು ರಕ್ಷಣೆ ಕೂಡ ಬೇದಿಯಿಂದ ತರುವ ಮೇ ಸಿದ್ಧಿಯನ್ನು ಲಕ್ಷಣ ಬುದ್ಧಿಲ ಸಹ ಮೇ ಸಿದ್ಧಿತಕ ಬುದ್ಧಿಲ ಸಿಗ್ನ ತತ್ವ ಬೀರೋದು ನೀತಿ ಪ್ರತಿಪಾದಕ ಸಿಗುವುದು ಓ ಮೇ ಲಂಕಾ ದಂಡ ನೀತಿ ಸಂಗ್ರಹಿ 245 ವಗಂತಿಯ ಅಟತೆ ಗನನ ಲಿಂಗಿಕ ಅತವರ ಕಿರೀಮೇ ಕಿಯನ ವರ್ಗ ಸಂಸ್ಥಾಪನೆ ವೆನವ ಮೇ ಸಂಬಂಧಿ ಓಣಾಮ ಕುದ್ದಲಿಯಕುಟ ತೊರತುರು ತಿಯನವನ ಲಬಾದೆನ್ನ ಪುಳುವಂ 109 ಕಿಯನ ಗಾಸ್ತಿ ರಹಿತ ದುರ್ಘಟನ ಅಂಕೆ ಒಸ್ಸೇ ತೊರತುರಕ್ ವಶೇನ್ ಲಬಾದೆನ್ನ ಪುಳುವಂ 247 ಕ್ರಿಯಾತ್ಮಕ ಕಾಂತಾ ನಿಲಧಾರಿಣಿಯ ವಿಸಿನ್ ಪಮನ ಪುರಕಥನೆಯಟ ಪಿಲಿತುರು ಲಬಾದೆನ್ನ ಸಿಗುತ್ತೆ ಲಬನವ ಉಂಟ ಏ ಹರಹ ಎಮ್ಮ ತೊರತುರು ತಿಯನವನ ಓಣಾಮ ಕಿಯನಕುಟ ಲಬಾದೆನ್ನ ಪುಳುವಂ ಅಪಿ ದಕ್ಕಿನ ಸಮಹಾರ ಅವಸ್ಥಾವಲ ಕಾಂತಾವನ್ ಲಜ್ಜಾವಿರುತ್ತ ಅಪಾಸುತಾವೇ ನಿಸಾ ಮೇಗನ ಬಿಯನ್ನೇ ಅನ್ನೋ ಬಿಯಕಿನ ಚಕಿತಿಯನ್ನು ಪಸಿದ
මේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙද්දී කාන්තාවන් මොන ආකාරයෙන්ද කටයුතු කරන්නේ? ඇත්තටම මේ අවස්ථාව මේ වෙනකොට සංවිධානය කරලා මේ ආකාරයට මුළු ලංකාව පුරාම අද දවසේ කණ්ඩායම් 234ක් බස් රථවලට යොදවලා මේ අද ආරම්භ මේ වැඩසටහන ආරම්භ කරන්න හේතුවක් මේ සම්බන්ධයෙන් කාන්තාවෝ දරුවෝ ඉදිරියට ඇවිල්ලා පැමිණි කරන්න ලැජ්ජාවක් බියක් දක්වන නිසා. ඉතින් ඔවුන්ට පුළුවන් අද දවසේ ඔබ ගමන් කරන බස් රථයේ නැත්නම් ඔබ පොදු ප්‍රවාහන සේවාවක ගමන් කරනවා නැත්නම් පොදුවේ මිනිසුන් තදබද වී ගැවසෙන ස්ථානයක සිටිනවා නම් ඔබ යම් කිසි අසවරයකට මුහුණ දෙනවා නම් ඔබ ළඟම ඔබ අතරම සිටින සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඔබ අතරම අද දින ඉන්නවා. අද දින විතරක් නෙමෙයි ඉදිරියට මෙවැනි ආකාරයට සිවිල් ඇඳුමින් සැරසී රහසිගත කැමරා සහිතව නිලධාරීන් හැසිරීමට යොදවනවා. ඉතින් ඒ ඔවුන්ට එහෙම අවස්ථාවලදී තමන් අපහසුතාවයෙන් ඉන්නවා නම් ඒක නිරීක්ෂණය කරන්න හැකියාව තියෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන් ඉදිරිපත් වෙලා ඔබට අවශ්‍ය රාජකාරිය ඉටු කරලා දෙන්න විමසන අවස්ථාවේදී ඔබ නොපැකිලි ඒට ඉදිරිපත් වෙන්න ඕනේ. ඔවුන්ටත් ලොකු කාර්යභාරයක් තියෙනවා. මොකද මෙවැනි දෙයක් ඔවුන්ගේ රටය තුළ සිදුවීම ඔවුන්ටත් ඔවුනුත් අපහසුතාවයට පත් වෙන ඔවුන්ටත් ඒක සුදුසු ඒ කියන්නේ ඔවුන්ටත් ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා ඔවුන්ට පුළුවන් අපේ නිලධාරීන් එවැනි සිවිල් ඉන්න නිලධාරීන් එවැනි සිද්ධියක් නිරීක්ෂණය කරලා රාජකාරී නිල ඇඳුමෙන් රාජකාරී කරන නිලධාරීන් ඉදිරියට කැඳවගෙන අත්අඩංගුවට ගැනීමක් සිදු කරන අවස්ථාවේදී බස් රථ රියදුරන්ට සහ ඒ සහායකවරුන්ට පුළුවන් පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙන්න. ඒ වගේම මැඩම් දැන් බස් රථයක් කියලා යම් හිඳික කාන්තාවක් ඒ වගේ සිද්ධියක් ලක් වෙනවා නම් ඒ කාන්තාවට මොකද වෙන්නේ? පොලිසියට කැඳවනවද නැත්නම් කෙටි ප්‍රකාශයක් කරගෙන ඒ සිටියට ඒකමගේ වැඩකාරිය බලා යන්න පුළුවන්? ඇත්තටම මේ වැඩසටහන සංවිධානය කරනකොටම වැඩ බලන පොලිස්පතිතුමා විශේෂ උපදෙස් ලබා ඒ සම්බන්ධයෙන් ලබා දුන්නා. කිසිම අවස්ථාවක බස් රථයේ ගමන් කරන අනිත් මගීන්ට අවහිරයක් නොවිය යුතු බව සඳහන් කළා. ඒ වගේම මේ ගැටලුවට මුහුණ දෙන කාන්තාව ඇයගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ ගමන් බිමන් සීමා නොවිය යුතු බව සඳහන් කළා. ඉතින් ඒ ආකාරයට අපි කෙටි ප්‍රකාශයක් අරගෙන ඔවුන්ව නිදහස් කරලා ඔවුන්ට පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට ඔවුන්ට අපි දැනුම් දීමක් කරනවා. මුල් අවස්ථාවේ අපි ඇත්තටම මේ මෙවැනි ඩෙක්ෂන් එකක් මෙවැනි ලිංගිකාතවරයක් නිරීක්ෂණය වෙන අවස්ථාවේදී රියදුරුගේ සහ ඒ සහායකවරුන්ගේ තොරතුරු ලබාගෙන ඔවුන්ව ගමනාන්තය දක්වා මාධ්‍යමයා දැසවීම සඳහා පිටත් කරලා පසුව විමර්ශනය සඳහා ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. අත්අඩංගුවට ගන්න පුද්ගලයින් සම්බන්ධයෙන් මොකද ක්‍රියාමාර්ගය? ඒ කියන්නේ ඔවුන් සාමාන්‍ය මානසික විකෘතිතාවයකට පෙළෙන්න පුළුවන්. ඔවුන් සම්බන්ධයෙන් මොකද ඉදිරියට ගන්න? දැන් මෙවැනි අත්අඩංගුවට ගැනීමක් අපිට සිද්ධ කරන්න වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පොලිස් නිලධාරීන් මේ නිරීක්ෂණය කරලා වුණා අපි වින්දිත කාන්තාව හෝ දරුවාගේ ප්‍රකාශය ලබා ගැනීමක් සිදු කරනවා. එතකොට ඔවුන්ගේ ප්‍රකාශයට අනුව අපේ නිරීක්ෂණ සමගම අපිට තහවුරු වෙනවා නම් එතන ලිංගිකාතවරයක් වෙලා තියෙනවා කියලා අපිට අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා. එවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ අපි බොහෝ වෙලාවට ඔවුන්ගේ ඇත්තටම මානසිකව ඔවුන්ට යම්කිසි හෝ ගැටලුකාරී තත්ත්වයක සිටිනවාද යන්න දැන ගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරුන්ට ඉදිරිපත් කරලා මානසික වෛද්‍යවරයෙක්ගේ නිරීක්ෂණයක් සඳහා පරීක්ෂා කිරීමක් සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.